वयस अवृद्ध दुलाहत पहलवत्तर लमुन संदा कोविड मर्दन इन लबादीम अद आरंभ किरुना रिज्वे आर्य लमारोहली एहि पलमु पियवर एरमुने मिलिसिंग මේ තුලින් අපි විශ්වාස කරනවා අපගේ පාසල් පද්ධතිය මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හරියාකාරව ඉදිරියට කරගෙන යන්න අපිට අවස්ථාවක් ලැබේවි. ඒ වගේම අපගේ දරුවන් ආරක්ෂා කර ගැනීමට අපිට අවස්ථාවක් ලැබේවි. ඒක නිසා මම දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ දරුවන් අප වෙත යොමු කරන්න. එහෙම නැත්නම් අපේ කණ්ඩායම් පාසල් වලට පැමිණිලා මේ එන්නත් ලබා දෙනවා. යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙන දරුවන් ඉන්නවා නම් විශේෂිත අවශ්‍යතාවයන් තියෙන දරුවන් ඉන්නවා නම් අපගේ රෝහල් වලට යොමු කරන්න. අපි සතියේ දින 6 පුරාවටම මෙම එන්න වැඩ आरक्षक अंशवल मर्दन लमुन सदा लबादीम अद दर्वांगे वैक्सीन ने का लिया पादी के सिद्ध कराने දෙමව්පියන්ගේ ඩෙන්ටි කාඩ් නම්බර එකට වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට පළමු මාත්‍රාවක් හැටියට මේ ෆයිසර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු විසින් ලැබිලා තියෙන දත්ත ඉතාමත්ම ගැඹුරින් සමාලෝචනය කරලා ලබා දුන්නු තොරතුරු පදනම් කරගෙන තමයි මේ තීරණය ඇවිල්ලා තියෙන්නේ. එමෙන්ම විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. ඉස්සෙල්ලා අපි පාසල් ආරම්භ කළ බලන කොහොමද මේ ඊට පස්සේ අපි විශ්වවිද්‍යාල වලට ඔවුන්ගේ ළමයිනුත් 100%ක් ගේන්න පුළුවන් ද කියන එක වල පිළිබඳව අපි සලකා බලනවා. මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපලේ එන්නත් කරන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ අනුව විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පළමු දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයින්ට එම ස්ථානෙන් එන්නත ලබාගත හැකි. එහිදී ලබා දෙන්නේ ෆයිසර් එන්නත බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ. එමෙන්ම එන්නත් කාඩ්පත සඳහා පූර්ණ එන්නත් කරන ओमिक्रॉन वायरस प्रभेद शीघ्र व्याप्त अद गोलिया कोविड आसादी संख्या තිහේ සීමාව ඉක්මවා ගියා. ගෙවුණු සතියේදී ලෝපුරා රටවල් වලින් කොවිඩ් ආසාදිතීන් ලක්ෂ 95ක් හඳුනාගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ වසංගත ව්‍යාප්තිය ආරම්භයේ සිට සතියක් තුලදී වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතීන් සංඛ්‍යාව මෙය බවයි.